ජධපති වරණය කල්දමා ගැනීමම සම්බධෙන් ප්‍රවේයක් ගහැකි බව මුලින්ම රට ඉරිපත් කළේ අපිතමයි වස්ථා සංෝයක් කර එක කරන්න උත්සා කරයි කියන කාරණාවට. ඒවගේම ජනාධපිතිවරණය සම්බන්ධයෙන් අද අලුත්ම නිර්මාණය විමින්තිය තත්වයක්ත් තිබෙනවා ජාතයන්තරය වර්තමාන ජනාධිපති රනිල් ික්‍රම සිංහ මතිතුමාගේ පාර්සවය හා සජත්වේමදාස මැතිතුමාගේ පාර්සවය එකතු කරගැනීමේ එක එකතු කරවීමේ උත්සාහැක නිරවෙලා ඉන්න බව අපිට දැනට පේන්ඩ තිබෙන දේශපාලන මැද අත්වීම් හරහා නිරීක්ෂණය වෙනවා. අපි ද නෑ තත්වය කොචරදුට ර්ථක වීදි කියලා අප එක්ෂෙක ගොඩක් ඉදිරිපත් වෙලා තිබුණ වුනාට අපි අපේක්ෂෙකෝ ඉදිරිපත් කරනවා කියලා. විවිධ දේශපාලන ව්‍යාපාර හා පක්ස විසින්. ප්‍රසිද්ධියට පත් කල්ල තිබුණ වනාාට ඉතා පැහැදිලි රේකා කීපයකින් වෙන් වෙච්චි ජනාධිපිති වරණයක් බවට දෙදාස් විසිහතරයේ ජනාධිපිති වරණය පැවැත් වෙන්නේ නම් ඒ අපි කියන්නනි පැවැත් වෙන්නේ නම් පත්වෙනවා දෙදා සි අතේ ජනාධපිති වරණය පැවැත්වෙන්නේ නම් ඔය තුන් දෙනෙක්ගේ විතර සටනක් බවට පත්වීමට තියෙන ඉඩ වැඩි ඔය කොච්චට අපේක්ෂක ඉන්න කිව්ත්. දිය අපිේනද මයි මේ දෙ පාර්සවය එකතු කර ගැනීමේ ජාතියන්තර බරපතල උත්සාහයත් තිීනෝගෙන කාරණාව. ඒ වගේම තමයි දැම් මාර්තමාසය අගවෙනකොට ජනමත සමීක්ෂණ හර ලබාගන්නා තොරොතුරෝලින් අනුව වර්තමාන ජනාධවිමා තීරණය කරාවේ තු ජනනාධවිරණය පවත්තනවද නැතනම් උපක්‍රමයකින් ජනාධවිරනය කල්දගන්නෝ කියලා. උපකල්පන කොල ජනාධවිතිවරණය කල්දාගන්නවා කියලා පාලිමේන්තුර වස්ථා සසෝධනයක් ගැනල්ල විධහ ජනාධිතිකමය හස කිරීම සම්බන්ධයෙන් රහස්්චන්දයක් පැවැත්තුත් ස්තීරෝම කියන්න පුළුවන් තුනෙන් දෙකක් නෙවෙයි හයම් පහකටත් තඩා වැඩි බලයක් ජනාධපිතිවරණය පැවැත්වීම කල්දැමීමට පාලිමේන්තුවයේ රහස්්චන්තකකි හඳවෙනවා. ඒවගේම ඒකට එක්ම කොදේසිය අශයෙන් ප ර්ලමෙන්න්තු න්ත්‍රීවරන්ට පොන්තු අ දන්ඩවේවි දෙද සි පහය අගෝස්තු නක මහමතිවන්නේය පවත්තන්නන කිය. එ මත් ඔයින්න ආන්ඩු පක්ෂේ පක්ෂය ඇළු සියලු මන්තීවරු මන්ත්‍රීවරු දෙසියකට වැඩි ප්‍රමාණයක්ක ඔය මැතිවරණය කල්ධානයකට පක්සව තමන්ගේ රහසිකත ජන්දය පාවිච්චිරණක ස්තීරයි. එවැනි චින්තනමය ආපදාවකට පත් එච්චි දේශපාලන සංස්කෘතියක තමයි අද සියලු දේශපාලන නායෙක් ඉංහා දේශපාලන පක්සක් පත්තෙලා තින තත්වේ. තකොට එහෙම වනොත් මේ අවුරදධගවන කොට නායපතයවගත කරණය කල්ලා ජාත්‍යන්තර මූලි අරම දෙල්ල සමගතියන ගණ දෙෙනුවෙන් ඉවත් වෙලා ලබන අෞද්ධයනකොට ජනාධවිතාරණය පවත්වන තත්වකට රජය පත්තෙන්ට ඉඩ තියෙනවා කල්දාගත්වති. යම් හේතුවකින් ඒකරට බැල වනතින්. ්‍යස්ථාමය වසෙන් ඒ කරගන්නඩ බැරි වුණනොතින් අනිවාරෙන්ම ඔය සජි පාර්සවය හා රනි පාර්සවය එකතු වෙච්චි ජනාධීපිති වරන ජනාධිපිතිේක්ෂෙක් ඉදිරිපත් කිරීමට ජාතන්තරය කරනු ලබට බලපෑම ජයග්‍රහණය කිරීමේ ජයග්‍රහණය කිරීමෙන් කෙලවර විය හැකිව පවතිනව. එතකොට ජාතික කඳවුර නියෝජනය කරන අපේක්ෂ එකයෙක් විදිහට බොහෝ විට ජ කඳවුරේ කවුරරි අපේක්ෂකෙක් ඉදිරියටේවි අනිත් පැත්තෙන් ජාතික ජනබලවේගේ අපේක්ෂකයාට අර විවසායකත්ත රජය ගෙනන කතා කන්න දිලිත් ජයවීර මාත්මයා ඒවගේම ජාතික කඳගුරේ අනිකුත් කතිකය බාට පත් වෙලා තිෙන විමල් වීරවන්ස මැතිතුමා වගේ අපේක්ෂේකෙක් ඒ පැත්තෙන් ඉදිරිට ඒවි. ඒ අයගේ මැදිහත්වීම ජනාධවිති වර්ණයේ දී මොන තරම් බලපෑමක් කරයිද කියන කාරණාව තම නිශ්ෂය කර ආරුමටමක තිබින්නේ. ට අපේ සඳා කරන්නට අවශ්‍යයි දැන් ක්ට විවසම අසංකරන් යනවා ඉක්ා කිවසුම අස්සංකරණවා කියලකැන්න ඉන්දියාවත් එක්ක පඩි නොලබා කෑමට හා ඇඳුංවලට පමණක් තමන්ගේ පැය දහායක දොළහක සේවේ ලබාදන්ට කැමති කම්කරුවගේ ඉඳලා ඇතැං ගෘතන් දක්කා ලක්ෂයක දෙකක ඉන්දයානු ශ්‍රමික හමුදාවක් ලංකාවට කඩා පාත්තීමේ ගිවසුම තමයි ක්ටා ගවසම කිය කියන්නේ. පඩිනැතුව කෑමට ඇඳුමට පමණක් වැඩකරන ලක්සක දෙක ශ්‍රමහමුදාවක් රට ආාපුවාම. අපේ රටේ එදිනදා පඩියට වැඩගල්ලා මාසික පඩියක් කරගෙන වැඩකරවිින් ඉන්න කියක්කරි අරගෙන ජීවත්තෙන අයට මොකද වෙන්න කියන කාරණාව එය හිතල බලන්ඩ ඕනනි. එච්චරකටම බරපතල්ලා ගිවසුමක් තම ඉක්ට ගවිසම ලංකාව ඉන්දියාවේ කොලනිියඔ බවට පත්වීමේ ගේට්ට විවරකිරීමේ ප්‍රධානම, මෙවලම තමයි ඉක්ටගිඋසුම මේ වෙනකොට ඒකට සමගාමිුව ත විශාල තීන්ටු තිීන්න සංක්‍යාව අරගන තියබෙනවා විනිමය ඒ ග්‍රථාවකින් එක විනිිමේ අනපතිකක් විදි ලංකාවේ ඉන්දිය අන් රුපියල පාවිච්චිරන්න අවසර බාදීම රේගු නිස්කාසනවලින් තොරව හණ්ඩ හුවමාරු කර ගැනීම යනාදී ආකාරයට ගොඩක් ප්‍රවේසියන්න ඒගොල්ලො ගනිමින් ඉන්නවා. ඒවගේම සඳහන් කරන්න අවශ්‍යයයි මහ බැංකුව. පහුගිය අවුරුදු තුනත්තිස්සේ රටේ මුූල්‍ය බංකොලොත් භාවය පිළිබඳ වචනයක් කතා නොකොරපු නන්දලාල් ඒවකට නියෝජ්ජ අධිපති වර්තමාන අධිපතිවරයා ඇතුළ කණ්ඩායම නය පැතිවගත කරණය හර හා රටේ ජනතාවට අර්ථසාධ කරමුරට භාරකාරන්දලට සියට නමේක පොලියද්දීලා තමන්ට සියයට විසි නමේක පොලිය ලබාගන්නවා. ඒවගේම රටේ ජනතාවට පඩියවැඩිකිරි පිළිොඳ වචනයක් කතා කරන්නේ නැතුව. මන්ගඇතුළු තමන්ගේ කණ්ඩාය මේ බැංුව වැඩටරන සියලුම සේවකයන්ගේ වැටපු සියයට හැත්තයෝකින් වැඩි කරගන්නවා. හරියට මේක අර හොරකට පුරදදු ුවච්චි හොරේ කොර කරනදය නැතුුණනාම ගෙදර ලුණු පොල්ටුව රස දාලා ලවකනාවගේ අසික්කිත කියාවක් කියනක තමයි අපිට කියඩ දයෙන්නේ. ඔබ මූල්්‍ය ප්‍රතිපත්තිය හසුරෝන ඔබ රට සම්බන්ධෙන් හිතන ආකාරය පිළිබඳව අන්තිම කණගාටු දායකයි. ඉතිං ඔහොම කරන ඔබ, මේ රටේ මූල්ල ස්ථාවරත්වය හදලා රටේ සංවර්ධනයට මූල්ලි ප්‍රතිපත්තිය මෙහෙවයි කියලා කොහොද බලාපොරොත්තු වෙන්නේ ඔබ ගැන ඔබ එහමනම් හිතන්නේ ඔබ අනිවාර්යෙන්ම මේ ක්‍රමය තුළ ඔබ පත්කරපු ඔබ ආරක්ෂා කරපු අර විදේශ මූල්ල සමාගන් වල නියෝජි තෙක් කියන එක ඉතා මනාවට ඔප්පුවිින් තිබෙනවා අධිපතිතුමනි ලැජ්ජයි ඒ තම අපට කියන්න තියෙන්නේ ඒවගේම තමයි ඊළඟට වර්තමානයේ නිර්මාණ වෙමින් තිබෙන අනකුත්තු දේශපාලන වටපිටාවන්. සන්දහනයන් සැලකිල්ලෙට ගත්තහම විවිධ දේශපාලන පිබිඳීම් හරහා මේ රටේ සමාජය ස්තරයට රටේ සංස්කෘතියට ජාතික ව්‍යාපාර පද්ධතියට ඉතා විසාල අගතිදායක විවසනයක් සිද්ධ වෙමින් පවතිනවා. එහෙෙන් විදුලිපිල වැඩිවීම නිසා. ලක්ෂ හට අතරදාහකට ආසන්න කර්මාත සංඛ්‍යාව බිඳගටිනවා. ලක්ෂ දහයක සම්බන්ධතා විදිලි සම්බන්ධතා විසන්දි වෙනවා. පාසල් යන ළමුංගේ සංඛ්‍යාව සයට තුනදක්වා පාසල් නොයෙන ළමුංගේ සංඛ්‍යාව සයට තුළ දක්කා වර්ධනය වෙනවා. මහාපරිමාන ආයජකු රට හැරයනවා. කර්මාන්ත වහලධදානවා. විදේශ වෙළඳ පො එ එකක් තරක කරන්න බරිතත්කට පත්ෙනවා හැබැයි මුදල්ල මාත්‍යන්සයේ නොවැසූ කණින්. නොවැැසූ නොදැකු උදෑසින් නිද්‍රාගතව ඉන්නවා. කිසිම සැලස්පක් ඉදිරිපත් කරන්නේ නෑ අර මූල්‍ය අමමුදල ඉදිරිපත් කල තින කරුණු දාසයට අමතර. ඉති මෙහෙම මේ රට තව මාස හතාටත් තිස්ේ දිවති අවුද්ධ වි හෙරිමති ුුණවා කියලගන්නේ ආර්ථිකය නැවතවතාවත් තිවිචි තත්යෙන් එ හාගේ ආර්ථික විසන කාරී තත්වකට පත්වීම. එනිසා අපි අවධාරණය කරන්නේ. නධපතිවරයා විදිහයට රණ ික්‍රමසිංි මතිතුමා මීට වඩා මේ නිලධාරීන් ගේන සැලසුම් යෝජනා අනපනත් පිළිබඳව රටේ තියෙන ආර්ථික විවසනයට ආර්ථික කඩාගෙන වැටීමට සාපේක්ෂව සිතය යුතු කල්පනා කළ යුතු වැඩකළයුතු කාලයකට එලබිලා තිබෙනවා මේ නිලධාරින් කරන දේවල් හරහනම් මේ ආර්ථක ප්‍රකෘතිමත්තයටට පත්වෙෙන්නේ නෑකීන අපි සඳහන් ගඩ වශ්‍යයි. මහිතන්න එතුමාගේ අමරිකානු පුරුවසි භාවේ නීතියනු පුල අව්‍යාව විෂ්ට කරන්න තමයි එතුමා ඇිරිකාවට ගිහිල්ල හිටිය මංහිිතන පපුග කාලේි න්න නීතියනුව එතුමා ඇති ලංකාවට ඒවි ඇවිල්ල එතුමගේ කණ්ඩායමත් එක්ක මොනහරි වැඩක් කරන්න උත්සා කරවි. අපි දන්න රටේ ජනතාව මන්ද බුද්ධිකද බුද්ධිගති කියලා තිීරණය කරන්න පුළුවන් වෙන්නේ ඒ සිදවන කිය කාරංවල ප්‍රතිපලයක්නු තමයි. තමන් පත්කරපු ප්‍රධාන ශිශෂනායකයාගේ කටයුතු විවේචනය කරන්න පත්කරපු විදුහල්පතිවරයා හරි ආචාරමණ්ඩලය හරි කීයටවත්තු පෙළබෙන්නේ නෑ තමන් පත්කරපු ශිෂනායකයා. හොඳටම ශිෂනායක කමේ අවශ්‍යතාථක ෂ් කරග නවනන් ඉතින් හොඳද කියනෙන නොකට ෝ ස අපිට පේඩ තියෙන විදිර එතුමා උත්තරලංකා සබාග නායකෑ විදියට දිගින් දිගටම කියන කාරනාව තමයි ජාතික මතේ නියෝජනය කරලා දේශපාල ව්‍යාපාර වලින් ජාතික නනා. අපේක්ේකෙක් ජනති විතරණයට දිරිපත් කනවා කියන කාරණාව එතකොට දැනට ඒ කඳවරේම ඉන්න අපේක්ෂෙක් ෙර දිජ්‍යාවිර මත්ත්‍යත් ඒ යෝජනාව දිරිපත් කල තිබෙනවා. එතම පසිද්ී කියෙන ොම ල්නො කියලා. ඉතින් විමල් රන්සි වදතුමා ප්‍රසිද්ියෙන් නොකිව වනාට ඒ කදවුරගේ දිරිපත් කරන අපේක්ෂකක් නිර්මාණය කමින් ඉන්නවා කියනෙ තමයි අපේ තියෙන නිරක්ෂණය